ඡන්ද කටයුතුවලට ආරක්ෂාව දීමේ ප්‍රධානතම වගකීම තියෙන ශ්‍රී ලංකා පොලිසියට. ඡන්ද නිරීක්ෂකයින් විදියට එන අය කැමති නැහැ හමුදා සෙබළු පාරේ ඉන්නවා දකින්න නිල ඇඳුම් ඇඳගෙන. එතකොට අවියක් එක්ක සෙබළේ ඡන්ද පොලක් ගාව රාජකාරී කරනවා දකින්න ඡන්දදායකව කැමති වෙන්නෙත් නැහැ. ඒ වගේම අන්තර්ජාතික තිවරණ නිරීක්ෂකයෝ කැමති වෙන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා අපි කට්ටිය එකපාරට පාර දාන්නේ. නමුත් පොලිස්පතිතුමා රික්වෙස්ට් එකක් කරොත් ආරක්ෂක අමාත්‍යාංශයෙන් මෙන්න මේ රාජකාරී සඳහා අපිට හමුදා ආරක්ෂාව ලබා දෙන්න කියලා ඉතින් ඡන්ද පෙට්ටි වල ආරක්ෂාව, ඡන්ද දායකයින්ගේ ආරක්ෂාව සහ ඡන්ද අපේක්ෂකයින්ගේ ආරක්ෂාව මේ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන්න කිව්වොත් ඒ අවශ්‍ය සහයෝගය ලබා දෙන්න අපි බැඳී ඉන්නවා. පසුගිය සුමානේ ජනාධිපතිතුමා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියකුත් ඇතුව චීෆ් ඔෆ් ඩිෆෙන්ස් ස්ටාෆ් අපොයින්ට් කරා මේ ආරක්ෂාව සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් බලලා ඒ අවශ්‍ය දේවල් සපයන්න කියලා. ඉතින් එතුමා බොහොම කෘතහස්ත හමුදා නිලධාරියෙක්. මොඩර්න් වෝෆෙයාර් ගැන, ඒ කියන්නේ ස්පෙෂල් ඩ්‍රෝන් වෝෆෙයාර් ගැන හොඳ දැනුමක් තියෙනවා. ඒ අවශ්‍ය ආරක්ෂාව සපයන්න අපි සියලුම කටයුතු කරනවා. එතකොට එතනින් ඒ අවශ්‍ය උපදෙස් ලබා දෙයි. ඒ අපේක්ෂකයින්ට ලබා දිය යුත්තේ මොනවද කියලා. සමහර අපේක්ෂකයින් ඉන්න පුළුවන් නෑ, අපිට ආරක්ෂා මුකුත් ඕනේ නෑ, අපේ ආරක්ෂාව අපි බලා ගන්නම්. ඒ අපේක්ෂකයන් සමග සාකච්ඡා කළා, නෑ ඔබතුමා එහෙම කිව්වට මේක ජාතික ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඔබතුමාට අනතුරක් වුණොත්. ඒ නිසා අපි කියන දේ අහන්න, අපේ ආරක්ෂාව ලබා ගන්න කියන ඉල්ලීමත් අපි ඉදිරියේදී කීප දෙනෙක්ගෙන් කරන්න ඉඩ තියෙනවා.